මාංශ භක්ෂක කිව්වම ඔයාට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මොනවද? අනිවාර්යෙන්ම ඔයාට මතක් උනේ මාංශ භක්ෂක සත්තු ගැන වෙන්න ඇති. හැබැයි ඇත්තටම මේ ලෝකේ ගත්තාම මස් මත යැපෙන සත්තු වගේම ශාකත් ඉන්නවා කියලා ඔයා කලින් දැනගෙන හිටියද? ඒ වගේම ලෝකේ පුරාම 600කට වැඩියෙන් මස් කන පැලෑටි තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? මේ ශාක ගොඩක් වෙලාවට වර්ධනය වෙන්නේ පොළවෙන් නයිට්‍රජන් ගන්න බැරි ස්ථානවල. ඒ තමන්ගේ පැවැත්මට නයිට්‍රජන් ඕන නිසා එක එක ක්‍රම හදාගෙන මේ ශාක සත්තුන්ව අල්ලගෙන ජීර්ණය කරලා තමන්ගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුර ගන්නවා. ඒ විදිහට අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න සතුන් ආහාරයට ගන්න භයානක පැලෑටි ගැන. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් දැන්මම subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු. අංක 6 water wheel plant. මුලින්ම අපි කතා කරන්නේ water wheel plant කියලා හඳුන්වන පැලෑටිය ගැන. මේ පැලෑටිය අපි කතා කරන විශේෂම පැලෑටියක් කියලා සලකන්නත් පුළුවන්. මොකද මේ පැලෑටියට ඉක්මනට තමන්ට අවශ්‍ය විදිහට එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන් නිසා. ඒ වගේම මේ ශාකයේ මුල් නැති අතර ඒ නිසා තමන්ගේ ජීවිත කාලය පුරාම වතුර උඩ පාවි පාවි ඉන්න මේ පැලෑටියට සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රදේශයක් පුරා පැතිරීලා තියෙන සතුන් ආහාරයට ගන්න පැලෑටිය මේක කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පැලෑටිය ඕස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව වගේ හැම පැත්තකම තියෙන නිසා. මේ ශාකයේ වතුර තිබ්බට ඒ වගේ කොළ නම් වතුරෙන් උඩට ඇවිල්ලයි තියෙන්නේ. ඒ වගේම මේ කොළවල පුංචි කෙඳි වගේ සංවේදක වර්ගයක් තියෙනවා. මේ සංවේදක වලට මොනවහරි ගෑවුණා කියලා දැනුණ ගමන් මේ කොළවල තියෙන උගුල් වගේ ඉක්මනට වැහිලා යන්න පුළුවන් කොටස වැහිලා ගිහින් සත්තු එළියට යන්න බැරුව හිර වෙනවා. මේ එක උගුලක් වැහිලා යන්න මිලි තත්පර 10ත් 20ත් අතර ගොඩක් පුංචි කාලයක් ගත වෙන නිසා සත්තුන්ට මෙතනින් බේරිලා යන්න තියා හිතන්නවත් බෑ. මෙන්න මේ වේගය නිසාම මේ ශාකයේ ලෝකයේ තියෙන වේගයෙන්ම චලනය වෙන මාංශ භක්ෂක පැලෑටියකුත් වෙනවා. අංක 5 බටර්වෝට්. ඊළඟට අපි කතා කරන පැලෑටිය වෙන්නේ බටර්වෝට්ස් කියන පැලෑටිය. මේ පැලෑටි වර්ගයෙන් උප ප්‍රභේද 80ක් විතර ඇමරිකාවේ, යුරෝපයේ සහ උතුරු දිග ආසියාවේ පිහිටලා තියෙනවා. අපි මේ වීඩියෝ එකේ කතා කරන අනෙක් ශාක හැම එකටම සත්තුන්ව ගොදුරු කරගන්න වෙනමම හැදුන විශේෂ කොටස් ඒ ශාකයේම තියෙනවා ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ ශාකයේ නම් එහෙම නැහැ. මේ ශාකයේ තියෙන කොළ පොඩ්ඩක් විශේෂිත විදිහට සැකසීලා තමයි සත්තු අල්ලගන්නේ. මේ කොළවල මතුපිට සෛල වර්ග දෙකක් තියෙනවා. එතනින් එක් වර්ගයක් ෆෙඩන් කියුල නමින් හඳුන්වන අතර අනෙක් සෛල වර්ගය සෙසයිල් කියන නමින් හඳුන්වනවා. මේ ෆෙඩන් කියුල සෛල වලින් ශාකපත්‍රයේ මතුපිට ඇලෙන සුළු ද්‍රව්‍යයක් ස්රාවය කරනවා. මේ නිකුත් කරන ද්‍රව්‍යයත් ශාකපත්‍රයේ මතුපිට වතුර වගේ තමයි සත්තුන්ට පේන්නේ. ඉතින් වතුර හොයාගෙන එන සත්තු මේ ශාකපත්‍රයේ උඩට ඇවිල්ලා අර ද්‍රව්‍යය ඇලෙනවා. ඊට පස්සේ මේ සතාගේ ඇඟේ තියෙන නයිට්‍රජන් අර පැලෑටියට සංවේදනය වෙලා කලින් කිව්ව සෙසයිල් සෛල වලින් එන්සයිම නිකුත් කරලා මේ සතාව ජීර්ණය කරවනවා. ඊට පස්සේ ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂණ අවශ්‍යතාවය මේ සතාගෙන් සපුරා ගන්න පුළුවන්. හැබැයි මේ ශාකයට තව එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ශාකය උෂ්ණ කාලවලදී විතරක් මෙහෙම සත්තුන්ව අල්ල ගන්න පුළුවන් වෙන විදිහට ඇලෙන ද්‍රව්‍යයත් එක්ක පත්‍ර නිපදවන එක. ඒ කියන්නේ සීතල කාලයට මේ පත්‍රවල ඇත්තටම එහෙම ඇලෙන සුළු ද්‍රව්‍ය නැහැ. ඒ අනුව මේ ශාකය දඩයම් කරන්නේ අවුරුද්දේ එක කාලයකට විතරයි කියලා අපිට කියන්න පුළුවන්. අංක 4 මංකි කප්ස්. අපි කතා කරන ඊළඟ පැලෑටිය තමයි මංකි කප්ස් කියලා හඳුන්වන්නේ. මේ ප්‍රධාන වර්ගයෙන් ශාක ප්‍රභේද 170ක් විතර මේ ලෝකයේ තියෙනවා. හැබැයි මේ ශාකයේ චීනය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය, ෆිලිපීනය සහ ඉන්දුනීසියාව වගේ රටවල් වලට ඒකදේශිකයි. සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා මීටර් 10ත් 15ත් වගේ උසකට වෙනකන් වර්ධනය වෙන්න මේ ශාකයට පුළුවන්. ඊට පස්සේ මේ ශාකයෙන් එළියට එන කුඩා අතු අවදි ගොඩක් පහු කරලා ගිහින් මේ විදිහට කෝප්ප වගේ හැදෙනවා. ඒ වගේම මේ ශාකයට මංකි කප්ස් කියන නම වැටිලා තියෙන්නේ වැස්ස වහිනකොට වඳුරු මේ කෝප්ප කඩාගෙන ගිහින් වැහි වතුර ඒකට පුරවල බොන නිසාලු. ලොකු සත්තු එහෙම ප්‍රයෝජන මේ ශාකයෙන් ලබා ගත්තට පොඩි සත්තුන්ට නම් ඒක ඇත්තටම භයානකයි. පොඩි සත්තු මේ ශාකයේ කෝප වලට ආකර්ෂණය වෙන්නේ ඒවා වල තියෙන පැණි වර්ගයක් නිසා වගේම එක එක තද වර්ණ නිසායි. හැබැයි මේ කෝප වල ඇතුල් පැත්ත ගොඩක් ලිස්සනවා. මේ නිසා මේක ඇතුළට වැටෙන කිසිම සතෙක්ට ආපහු ගොඩ එන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෝප්පයේ අඩියේ තියෙන ග්‍රන්ථි වලින් අර සතාව ජීර්ණය කරලා අවශ්‍ය පෝෂක ශාකයට උරා ගන්නවා. මැස්සෝ, කූඹියෝ විතරක් නෙවෙයි මේ ශාකවලට නම් කටුස්සෝ, මීයෝ වගේ ලොකු සත්තු පවා අල්ලන්න පුළුවන්. අංක 3 ක්‍රොස් ක්‍රූ. ඊළඟට අපි කතා කරන්නේ ක්‍රොස් ක්‍රූ කියන ශාකය ගැන. මේ වර්ගයේ ශාක ප්‍රභේද 30ක් විතර ලෝකයේ දැනට තියෙනවා. ඒ හැම ශාකයකටම පොදු කාරණාවක් වෙන්නේ මේ ශාක අර්ධ වශයෙන් ජලජ හෝ සම්පූර්ණ වශයෙන් ජලජ වෙන එක.
මේ පැලෑටියේ වැඩියෙන්ම අපිට හොයාගන්න පුළුවන් අප්‍රිකාවේදී වගේම දකුණු සහ මධ්‍යම ඇමරිකාවේදී විතරයි. අපි මේ ලයිස්තුවේ කතා කරන ගොඩක් ශාක අල්ලන්නේ පියාඹන සතුන්ව. හැබැයි මේ ශාකයේ නම් පියාඹන සතුන් අල්ලගන්නවට වඩා බිම ඉන්න සතුන් අල්ලගෙන Tamange පෝෂණ අවශ්‍යතා සපුරගන්න තමයි වැඩියෙන්ම කැමති. මේ දේ කරගන්න ශාකයේ කොළ උගුල් වගේක් විදිහට සැකසීලා තියෙනවා. පුංචි සතෙක් මේ කොළ දෙකක් මැදට ඇතුළු වුණාට පස්සේ නිකන්ම වැහිලා යන කොළ දෙකෙන් එළියට ගැලවිලා එන්න ඒ සතාට ගොඩක් අමාරු වෙනවා. එහෙම අමාරු වෙන්නේ මේ කොළවල අගිස්සේ තියෙන උල් වගේ දේවල් වලින් ඒ කොළේ හොඳට හිර කරලා අල්ලගන්න නිසායි. ඒ වගේම වැඩියෙන් සතු මේ කොළ දෙකක් මැද්දට ගෙන්න ගන්න මේ කොළේ සතුන්ට ජලය ලබා ගන්න පුළුවන් ප්‍රභවයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ කොළවලින් නිකුත් වෙන වතුර බොන්න සතු ආව ගමන් අල්ලගන්න මේ ශාකයට පුළුවන් වෙනවා. එහෙම හිර කරගත්තට පස්සේ ශාකයෙන් එන්සයිම නිකුත් කරලා ඒ අල්ලගත්ත සතාගේ මස් ජීර්ණය කරලා ශාකයට ඕන නයිට්‍රජන් ටික ලබා ගන්නවා. අංක 2 සන්ඩියුස්. ඊළඟට අපි කතා කරන්නේ සන්ඩියුස් කියන මාංශ භක්ෂක පැලෑටිය ගැන. මේ පැලෑටියත් ඇන්ටාක්ටිකාවේ හැර අනෙක් හැම මහද්වීපයකම වගේ හැදෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන විශාලතම මාංශ භක්ෂක පැලෑටි අතරින් එකක් තමයි මේ සන්ඩියුස් කියන පැලෑටිය. ඒ වගේම මේ පැලෑටිය ලෝකයේ ජීවත් වෙන මාංශ භක්ෂක පැලෑටි වලින් අවුරුදු 50ක් වගේ වැඩිම ජීවන කාලයක් තියෙන පැලෑටියකුත් වෙනවා. මේ ශාකයේ අඬුවලින් විහිදලා තියෙන පුංචි කෙඳි වගේ දේවල් වල ලස්සන වතුර බින්දු වගේ ද්‍රව්‍යයක් තියෙනවා. හැබැයි ඒවා ඇත්තටම වතුර බින්දු නම් නෙවෙයි. මේවා ගොඩක් ඉක්මනට ඇලෙන ගම් එකක් වගේ දෙයක්. මේ වගේන් වෙන්නේ පැලෑටියේ ඇවිල්ලා වහන ඕනම කෘමියෙක් මේ තියෙන වතුර බින්දු වගේ ගම් වල ආය ගැලවෙන්න නොදී අලව ගන්න එක. සත්තුන්ව ආකර්ෂණය කරගන්න ගොඩක් තියුණු සුවඳක් මේ විහිදලා තියෙන අඬුවලින්ම නිකුත් වෙනවා. සත්තු මේකේ ඇලුනට පස්සේ බේරෙන්න දඟලලම හරි එමත් නැත්නම් මේ පැලෑටියේ අඬු රෝල් වෙනකොට ඉර වෙලා හරි සතා මැරිලා යනවා. සාමාන්‍යයෙන් මේ ඔක්කොම දේවල් ටික විනාඩි 15ක් වගේ ඇතුළත සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ පැලෑටියෙන්ම අර සතාව ජීර්ණය කරගන්න පුළුවන් එන්සයිම නිකුත් කරලා ඒ සතාගේ තියෙන පෝෂක ටික පැලෑටියට උරා ගන්නවා. ඉක්මනින්ම ගොදුරු අල්ලගන්න ඕන නිසා මේ අඬුවල ගොඩක්ම සංවේදී සංවේදක තමයි පිහිටලා තියෙන්නේ. ඒ විදිහට බලනකොට සබාදාම හරි භයානක විදිහට එක එක ශාකවලටත් ආහාර ලබා ගන්න විදි ලබා දීලා තියෙනවා නේද? අංක 1 වීනස් ෆ්ලයි ට්‍රැප්. අවසානයේදී අපි කතා කරන මාංශ භක්ෂක ශාකයේ තමයි වීනස් ෆ්ලයි ට්‍රැප් කියලා හඳුන්වන්නේ. අපි කතා කරන මාංශ භක්ෂක ශාක අතරින් ගොඩක්ම තියුණු සත්තු අලන යාන්ත්‍රණයේ තියෙන ශාකයක් මේකම තමයි. පිටින් බලනකොට නම් මේකත් අගිස්සේ කටු වගේ උල් තියෙන පත්‍ර දෙකක් කියලායි පේන්නේ. හැබැයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට මේ අග තියෙන උල්වල සතෙක් මේක ඇතුළට ආවාද කියලා දැනගන්න පුළුවන් සංවේදක පිහිටලා තියෙනවා. මේ උල් නිකන් අපි ඇල්ලුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ශාකයත් කැලේ තියෙද්දි වැස්සකින් වතුර මේ ශාකයේ උඩට වැටුණට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ උගුල ක්‍රියාත්මක වෙන්න නම් මේක ඇතුළට සතෙක් ඇවිත් මේ සංවේදක කීපයක එකපාර ගැටෙන එක වෙන්න ඕනි. ඒ ගැටෙන එකත් තත්පර 20ක් ඇතුළතදී එකිනෙකට වෙනස් සංවේදක දෙකක ගැටුනේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අපූරු හැකියාව නිසා මේ ශාකයට වැඩක් නැති දේවල් අල්ලගන්න ශක්තිය වැය කරන්න ඕනේ නැති වෙනවා. අදාළ සත්තුන් විතරක් අල්ලගෙන ජීර්ණය කරන්න හැකියාව එතකොට මේ ශාකයට ලැබෙනවා. සාමාන්‍යයෙන් මාංශ භක්ෂක වෙන්නේ සත්තු විතරක් වුණාට අද මේ කතා කළේ මේ ලෝකේ තියෙන මාංශ භක්ෂක ශාක ගැන. මේ අද අපි කතා කරපු ශාක අතරින් ඔයාව වැඩියෙන්ම පුදුමයට පත් කළේ මොන ශාකයේද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.